තිබ්බේ වැඩසටහන තමයි අපි දන්නවා ආර්ථික ජනාධිපතිගේ සංකල්පයක් අනුව හැම ගමකටම මිලියන 3ක් ලබා දෙනවා. ඒ වගේම හැම මන්ත්‍රීවරයෙක්ම දේශපාලන ભેදිකින් තොරව මිලියන 4ක් ලබා දෙනවා. ඉතින් ඒවා ගමේම ඉන්න සමිතියේ යෝජනාවල් අනුව තමයි එක කරන්නේ. ඒ සම්බන්ධයෙන් තමයි එක ප්‍රගතිය බලන්න තමයි මම මෙතෙන්ට ආවේ. ඉතින් එක හොඳ ප්‍රගතියක් තියෙනවා. එන සතිය වෙනකොට අපිට පුළුවන් ඒ අවදාළ අමාත්‍යාංශ වලට මේක අනුමැති සඳහා යවන්න. අමතර පොලිසිය උසස්වීම් සම්බන්ධයෙන් ඔය පොලිසිය 2014 ඉඳන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම් ලැබිලා තිබෙන්නේ නැහැ. ඉතින් අතිරේක ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා පුළුවන් තරම් ගිම්මට මේ අසහනය නවත්තන්න කියලා. ඒක නිසා අපිට හැකුණා සියලුම පුරප්පාඩු ගණනය කරලා 230 දෙනෙක්ට උසස්වීම් ලබා දෙන්න. ඊට අමතරව තව 46 දෙනෙක්ට පොලිසිය ඇතුළේ ඉන්න 46 දෙනෙක්ට උපාධිය තියෙනවා නම් ඒගොල්ලන්ට පරීක්ෂණයකට ඉදිරිපත් වෙලා ඔවුන්ට උසස්වීම් ලබා දෙන්න. එතකොට මේ සංඛ්‍යාවට උසස්වීම් ලබා දීම තුලින් පොලිසියෙ ඉන්න අනිත් අනතුරු වලටත් ඒක සමානුපාතික ඒක බලපානවා. අපි සාමාන්‍යයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ට වරුන්ගේ දැඩි හිඟයක් තිබ්බා පොලිසියට. සාමාන්‍යයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ට පොලිස් ස්ථාන තුනක් තමයි අධීක්ෂණය කරන්න තියෙන්නේ. නමුත් මේ අවස්ථාව වෙනකොට සමහරු පොලිස් ස්ථාන 8ක් 9ක් අධීක්ෂණය කරන මොකද ඒක අඩුපාඩු නිසා. ඉතින් මේ තුලින් මේ වගේ විශාල සංඛ්‍යාවක් දැන් සහකාර පොලිස් අධිකාරියෝ හැටියට පත් වෙච්ච නිසා අපේ පොලිස් ස්ථාන තියෙනවා 560ක්. ඉතින් ඒක ඉතාම හොඳින් අධීක්ෂණය කරන්න පුළුවන්. ඒ තුලින් අපිට පුළුවන් අපේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඉතින් ඒ නිසා අද වෙනකොට ඒ උසස්වීම් ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක චිත්ත ධෛර්යය වැඩි කරන්න පොලිසියේ ඉතාම හේතු වෙයි කියලා. ඒ වගේම කාන්තා නියෝජ පොලිස් කාන්තා පොලිස් ප්‍රථම වරට දැන් කාන්තා නියෝජ පොලිස් ප්‍රතිවරුන් තුන්දෙනෙක් පත් වුණා. ඉතින් මේ සාමාන්‍යයෙන් අර ඊක්වල් රයිට්ස් කියන එක අපි දන්නවා හරි. ඉතින් ජෙන්ඩර් ඉක්විලිටි කියන එක. ඉතින් කාන්තාවන්ටත් සම තැන දීම ගැන ඇත්ත වශයෙන්ම මේක ඉතාම හොඳ ආදර්ශයක් වෙනවා. ඉතින් ඒ තුලනිත් අපි හිතනවා මේ කාන්තාවන්ගේම සමස්ත රටේ ඉන්න සමස්ත කාන්තාවන්ගේම චිත්ත ධෛර්යයට සහ අමන්දානන්දයට මේක හේතු වෙනවා ඇතයි මම බලාපොරොත්තු වෙනවා. හන්ද මීට පෙර අතර කාන්තා නියෝජ පොලිස් ප්‍රතිවරයා පත් කළා අපි දැක්කා පොලිසියෙන් යම් කිසි විරෝධතාවයක් ඇවිල්ලා තිබුණා. ඔව් ඒ ප්‍රශ්නේ ඉතින් එහෙම निराකරණය වුණා. ඒක තාක්ෂණික හේතුවක් නිසා තමයි මේ නඩුවක් දාලා තිබ්බේ. ඒක වුණා. දැන් නියෝජ්‍ය පොලිස් කාන්තා නියෝජ පොලිස් ප්‍රතිවරුන් හතර දෙනෙක් අපේ ලංකාවේ පොලිසිය ඉන්නවා. ඒ වගේම තමයි මම දැන් කාන්තා පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරයා හැටියටත් පත් කරනවා අපි. එතකොට අපිට පුළුවන් වෙනවා ඉතින් ඔවුන්ගේ කාර්යක්ෂම කොහොමද කියලා බලන්න. ඉතින් ඒ වගේ යම් කිසි වෙනසක් දැන් අපි මේ පොලිසියේ කැඩෙමින් යනවා. ඕකේ. Thank you. දැන් මේ රජයේ ස්ථාවරය ඉතින් මෙහෙම රජය කිව්වම රජය විසින් තමයි මේ ස්ථාවරය ගන්න. පලාත් සභාව පිළිබඳව ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ ව්‍යවස්ථා සංශෝධනකුත් එනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ පුද්ගලික මතය මම හැමතිස්සෙම කියලා තියෙනවා පලාත් සභාවට මම විරුද්ධයි කියලා. නමුත් රජයක් විසින් ගන්නා තීරණ වලට අපි එකඟ වෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී 13 වෙනි සංශෝධනය තුළ පලාත් සභාවට තියෙන බලතල මොනවද කියන එක අපි ඇත්ත වශයෙන්ම අධීක්ෂණය කරලා ඒ තුළින් කරනවා. ඉතින් පලාත් සභා ඡන්දයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ව්‍යවස්ථා සංශෝධනයකුත් එනවා. ඉතින් ඉදිරියේදී අපිට බලන්න පුළුවන් මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.